දැන් අපි දන්නවා ඔලිගොපොලි ත්‍රිපාධිකාරී වෙළඳපොළ ගැන පැහැදිලි කරන්න විවිධාකාරයේ මොඩල්ස් තියෙනවා. එතකොට මේ කතිපාධිකාරී වෙළඳපොළ ඔලිගොපොලි වර්ග දෙකකට බෙදනවා. කලියුසිව් ඔලිගොපොලි, නාන් කලියුසිව් ඔලිගොපොලි. විධිමත් හෝ නොවිධිමත් එකඟතාවයන් මත ක්‍රියාත්මක වෙන කතිපාධිකාරී වෙළඳපොළ සහ එහෙම කිසිදු එකඟතාවයක් රහිතව ක්‍රියාත්මක වෙන කතිපාධිකාරී වෙළඳපොළ. එතමි කලියුසිව් ඔලිගොපොලි. ඒක විධිමත් එකඟතාවයන් තියෙන්නත් පුළුවන්, නොවිධිමත් එකඟතාවයන් තියෙන්නත් පුළුවන්. විධිමත් එකඟතාවයන් තියෙනවා නම් අපි ඒකට කියනවා ෆෝමල් කලියුෂන් එකක් කියලා. නොවිධිමත් එකඟතාවයන් තියෙනවා නම් අපි ඒකට කියනවා ඉන්ෆෝමල් නැත්නම් ඉම්ප්ලිසිට් කලියුෂන් එකක් කියලා කියනවා. එතකොට ඔය කියන ෆෝමල් කලියුෂන් එක කියන්නේ විධිමත් එකඟතාවයන් මත ක්‍රියාත්මක වෙන කතිපියාධිකාරී වෙළඳපොළවල්. ඒ කියන්නේ රිටන් ඇග්‍රීමන්ට් ලිඛිත එකඟතාවයන් මත ක්‍රියාත්මක වෙන කතිපියාධිකාරී වෙළඳපොළවල් ගැන පැහැදිලි කරන්න ඉදිරිපත් වෙලා තියෙන ආකෘතිය තමයි කාටල් අරේන්ජ්මන්ට්ස්. තියෙනවා සෙන්ට්‍රලයිස්ඩ් කාටල් සහ මාකට් ෂෙයරින් කාටල්. ඊළඟට ඉන්ෆෝමල් කලියුෂන් එක කියන්නේ ඉම්ප්ලිසිට් කලියුෂන් එක. එහෙම විධිමත් ලිඛිත එකඟතාවයක් නැහැ. නමුත් යම් කිසි ආකාරයක ව්‍යංගිකගතාවයක් මත ක්‍රියාත්මක වෙන කතිපියාධිකාරී වෙළඳපොළවල් තියෙනවා. ඒක ගැන පැහැදිලි කරන්න තියෙන මොඩල් එක තමයි ප්‍රයිස් ලීඩර්ෂිප් මොඩල්. ඊළඟට මේක ආකාරයේ කිසිදු ආකාරයක එකඟතාවයක් ලිඛිත හෝ ව්‍යංග හෝ කිසිදු ආකාරයක එකඟතාවයක් නැතුව ඉන්ඩිපෙන්ඩන්ට් විදියට ස්වාධීන විදියට ආයතන ක්‍රියාත්මක වෙන කතිපියාධිකාරී වෙළඳපොළවල් තියෙනවා. මේ වගේ ඒවා ගැන පැහැදිලි කරන්න මොඩල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි කින්ග් ඩිමාන්ඩ් කර්ව් මොඩල්, විවර්තන ඉල්ලුම් වක්‍ර විග්‍රහය. ඒක අපි කතා කළා. අපි එන්න හදන්නේ මේ දෙවැනි මොඩල් එකට, කූනොට් මොඩල්. ඒතර මෙන්න මේ විධිමත් හෝ නොවිධිමත් එකඟතාවයන් පහිතව ක්‍රියාත්මක වෙන අතිපියාධිකාරී වෙළඳපොළ ගැන පැහැදිලි කරන්න තමයි මේ හදන්නේ. එතකොට මේ කූනොට් මොඩල් එක. ඒතර මේ කූනොට් මොඩල් එක අදාළ වෙන්නේ නන් කලියුසිව් ඔලිගොපොලි එකට. ඒ කියන්නේ කලියුෂන් එකක් නැහැ, විධිමත් එකඟතාවයක් හෝ නොවිධිමත් එකඟතාවයක් නැහැ. එතන මෙතනදී අපි කතා කරන්නේ විවිධාකාර උපකල්පන ටිකක් මත. මේ මොඩල් එක අපි කතා කරන්නේ උපකල්පන ටිකක් මත. පළවෙනි එක තමයි අපි හිතනවා මේ කතිපාධිකාරී වෙළඳපොළේ ඉන්නේ ආයතන දෙකක් විතරයි. මේ කතිපාධිකාරී වෙළඳපොළේ ඉන්නේ ආයතන දෙකක් විතරයි, රිඩියු පොලි එකක්. ඊළඟට අපි හිතනවා මේ ඩිමාන්ඩ් කර්ව් එක පොදුයි. ඩිමාන්ඩ් කර්වේ දෙන්නටම පොදු එක ස්ට්‍රේට් ලයින් එක, ලීනිය ඩිමාන්ඩ් කර්ව් එක. සරල රේඛීය ඉලුම් වක්‍රයක් තියෙනවා දෙන්නටම පොදුයි. ඊට පස්සේ අපි හිතනවා මේ ගොල්ලන්ගේ කොස් එක 0, පිරිවැයක් නැහැ, නිෂ්පාදනයේ පිරිවැය ශූන්‍යයි, මාර්ජිනල් කොස් එක 0යි. ඒතර එහෙම ඒගොල්ලෝ උපකල්පනය කරලා තියෙන්නේ මේක, මේ මොඩල් එක මේගොල්ලෝ බිහි කරලා තියෙන්නේ ඇත්තටම ප්‍රැක්ටිකල් සිදුවීමක් ඇසුරින්. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩනගලා තියෙන්නේ මිනරල් වෝටර්, එහෙම විකුණන මිනරල් වෝටර් බෝතල් කරලා විකුණන අවස්ථාවකට අදාළව තමයි මේක බිල්ඩ් අප් කරලා තියෙන්නේ. ඒතර එහෙම වුණාට පස්සේ මිනරල් වෝටර් ගන්න එළින්දෙන් ගන්න වතුර බෝතලේ ඒ කස්ටමර්ගෙන්ම තමයි අරගන්නේ. ඒතර අපිට කොස්ට් එකක් නැහැ. එයා බෝතල් කරලා වතුර බෙදලා දෙනවා. ඊට සල්ලි ගන්නවා. ඒතර ඒ අවස්ථාවේදී කොස්ට් එකක් නැහැ අපිට. ඒතර ඒ නිසා තමයි මේගොල්ලෝ ඇසියුම් කරන්නේ 0 කොස්ට් කියලා. නමුත් ඒක හැමතැනටම ගැලපෙන්නේ නැහැ. මෙතනට විතරක් ඒක ගැලපෙනවා. ඒතර මේ වගේ assumptions ටිකක් තියෙනවා. ඊළඟ එක තමයි firms never learn from past experiences. firms කවදාවත් past experiences වලින් ඉගෙනීමක් ලබන්නේ නැහැ. يعني කවදාවත් අර කලින් වෙච්ච දේ ගැන හිතලා ඒක මේ පාරත් එහෙම වෙයි කියලා හිතන්නේ නැහැ. ඒක ඉස්සරහට කරනකොට තේරෙයි. ඊළඟට firms assume කරනවා අනිත් අයගේ output එක දිගටම මේ විදිහට තියෙයි. يعني කලින් මාසේ යම් කිසි ප්‍රමාණයක් සැපයුවද අනිත් ආයතන දෙකයි ඉන්නේ. ආයතනයක් හිතනවා අනිත් ආයතන ගිය මාසේ 100යි, එහෙනම් මේ පාරක් 100ම සපයයි. එයා වෙනස් කරන එකක් නැහැ. එහෙම ඉතින් එයා ඕනයක් කරගත්ත දෙන් එයා 100ම තමයි සපයන්නේ. ඒ නිසා මම මගේ ප්‍රොෆිට් මැක්සිමයිස් වෙන විදිහට මම මගේ ගාන තීරණය කරනවා. ඒතර ඒකත් උපකල්පනයක්. ඉතින් මේ උපකල්පන ඔය විදිහට හතරක් පහක් තියෙනවා. එකක් තමයි ආයතන දෙකක් ඉන්නවා. ඒ වගේම ආයතන දෙකක් විතරයි ඉන්නේ. ඩියු පොලි එකක් තියෙනවා, ඔලිගොපොලි එකක්. ඒ වගේම ඩිමාන්ඩ් කර්ව් එක ස්ට්‍රේට් ලයින්. ඒතර දෙන්නම තමන්ගේ බාණ්ඩ එකුණානේ ඩිමාන්ඩ් එක යටතේ. ඒ වගේම firms never learn from past experience. firms කවදාවත් තමන්ගේ අතීත අත්දැකීම් වල ඉගෙනීමක් ලබන්නේ නැහැ. ඒ වගේම zero cost assumption එක. cost එක 0. පිරිවැයක් රහිතව තමයි මේ දෙන්න ක්‍රියාත්මක වෙන්නේ. marginal cost එක 0යි. ඒ වගේම
ෆර්ම් එකක් හිතනවා අනිත් ෆර්ම් එක යාගේ අවුට්පුට් එක වෙනස් කරන්නේ නැහැ. ඒක විදිහට කන්ස්ටන්ට් විදිහට තියෙයි. ගියමා 100ක් සැපයුවා 100ම තමයි. නිසා යාගේ හැසිරීමක් මට අදාළ නැහැ. මම මොකද්ද කරන්නේ? මගේ ප්‍රොෆිට් එක මැක්සිමයිස් වෙන විදිහට මගේ එක ගාන මම තීරණය කරනවා. ඒතර ඔයගේ උපකල්පන ටිකක් මත තමයි මේ මොඩල් එක ක්‍රියාත්මක වෙන්නේ. දැන් බලමු මේ මොඩල් එක කොහොමද අපි ග්‍රැෆිකලි පෙන්වන්නේ කියලා. මේ ග්‍රැෆිකලි මේ කොහොමද ප්‍රස්තාරිකව පෙන්වන්නේ කියලා. ඒතර මේක දැන් මම කියනකොට මේ රූපසරණ බලන්න, අරගෙන බලන්න නැත්නම් මේක නිකන් කිව්වට තේරෙන්නේ නැහැ. දැන් මේ රූපසරණයේ මුලින්ම අපිට පේනවා ඇඳලා තියෙනවා මාකට් එකේ ඩිමාන්ඩ් කර්ව් එක. ටෝටල් මාකට් එකේ ඩිමාන්ඩ් කර්ව් එක ඇඳලා තියෙනවා. ඒක අපි ගන්නවා අපි ෆර්ම්ස් දෙකයින් ඉන්නවා කිව්වේ. අපි නම් කරමු A සහ B කියලා. අපි පටන් ගන්නවා A-ගෙන්. හිතන්න අපි A ෆර්ම් එකෙන් තමයි පටන් ගන්නෙ. ඒතර A මේ සමස්ත මාකට් එකේ ඩිමාන්ඩ් එක යා ගන්නවා තමන්ගේ ඉල්ලුම් වක්‍රයේ විදියට. තමන්ගේ ඩිමාන්ඩ් එක විදියට ගන්නවා. හරිද? තමන්ගේ ඩිමාන්ඩ් එක විදියට ඒ ඉල්ලුම් වක්‍රය ගන්නවා. ඒතර ඉල්ලුම් වක්‍රයක් පහළට බෑවුම් වෙනවා නම් MR කොහොමද එන්න ඕනේ? MR එන්න ඕනේ එකෙන් භාගයක් වෙන විදියට. කියන්නේ ඉල්ලුම් වක්‍රය බෑවුම වගේ දෙගුණයක් වෙන විදියට MR එන්න ඕනේ. දැන් මෙයා කරන වැඩේ ඊළඟට මේ ෆර්ම් A කියන කෙනා අඳිනවා එයාගේ MR curve එක. එයාගේ marginal revenue එක අඳිනවා. මොකද එයාට ඕනේ දැන් එයා කොච්චරක් වෙළඳපොළට සපයනවද කියලා තීරණය කරන්න. ඒක තීරණය කරන MR සමාන MC වෙන විදියටනේ. ලාභ උපරිම වෙන විදියටනේ. සා එයා කරන වැඩේ මේ ඉල්ලුම් වක්‍රයෙන් භාගයක් වෙන MR අඳිනවා. MR එතකොට මේ විදියට භාගයක් වෙන ඇඳා. එහෙනම් අපි අඳිනවා MC curve එක. මොකද අපි ආන්තික පිරිවැය අඳින්නේ. මෙතනද අපි කිව්වා අපේ උපකල්පනය තමයි ආන්තික පිරිවැය ශූන්‍යයි. يعني කිසිම එකක් ගානකදී ආන්තික පිරිවැයක් නැහැ. ආන්තික පිරිවැය බිඳුවයි. එහෙනම් කොහොමද ආන්තික පිරිවැය වක්‍රෙන්න ඕනේ? ආන්තික පිරිවැය සමාන වෙනවා තිරස්සක්ෂයට. ඒ තිරස්සක්ෂය නිරූපණය කරන හොරිසොන්ටල් ඇක්සිස් එක නිරූපණය කරන රේඛාව තියෙන්නේ. Q කියන ඇක්සිස් එක, P කියන ඇක්සිස් දෙක, Q කියන ඇක්සිස් එක ඒකට ඒකම තමයි MC කියලා කියන්නේ. MC කියලා කියන්නේ බිඳුවයි. එතකොට ඕනම එකක් ගානකදී ආන්තික පිරිවැය බිඳුවයි. ඒතර අපි මේ විදිහට ආන්තික පිරිවැය රේඛාව අලුතෙන් අඳින්න දෙයක් නෑ. ඔය අද්දර තියෙන තිරස්සක්ෂයම තමයි. දැන් අපි කොහොමද ලාභ උපරිම ගන්නේ මේවම තීරණය කරන්නේ? MR සමාන MC වෙන විදියට. ඒතර ඔය කියන විදියට MR MC සමාන වෙන්නේ කොතනද? MR වක්‍රය ඇවිල්ලා තිරස්සක්ෂය හම්බ වෙන තැන. මොකද තිරස්සක්ෂය තමයි MC කියලා කියන්නේ. MR MC හම්බ වෙනවා කියලා කියන්නේ MR ඇවිල්ලා තිරස්සක්ෂය හම්බ වෙන තැන. ඔය එකක් ගාන තමයි ආයතනේ ඒ කියන ආයතනේ ලාභ උපරිම වෙන නිමැවුම් මට්ටම. එයා තිරණය කරනවා මේ ප්‍රමාණය සපයන්නේ. අපි බලනවා ඒ ප්‍රමාණය ඉඳන් ඉහළට යනවා ඉල්ලුම් වක්‍රයට යනවා. ඒ ප්‍රමාණය ඉඳන් කෙලින්ම ඉල්ලුම් වක්‍රයට ගිහිල්ලා වම් පැත්තට එනවා මිල අක්ෂයට. ආවට පස්සේ අපිට අඳුන ගන්න පුළුවන් ඒ ආයතනේ ඒ විකුණන එකක් ගන්න විකුණන්නේ මොන මිලටද කියලා. ඒ ලාභ උපරිම කරන එකක් ගන්න විකුණන්නේ ඒ අදාළ P අපිට PA කියලා ඒ මිලට තමයි භාණ්ඩේ විකුණන්නේ. හරිද? එතකොට අපිට පේනා බැලුවාම මේ මුළු ඉල්ලුමෙන්ම මාකට් එකේ තියෙන සමස්ත ඉල්ලුමෙන්ම කොච්චරද කියන ඉල්ලුම් වක්‍රය වා මුළු දුර බැලුවොත් එහෙම මේ මුළු දුරෙන් කොච්චරක්ද ඇත්තටම එයා සපයන්නේ? ඒ කියන ෆර්ම් එක සපයන්නේ කොතනද එන්නේ? මොන පොයින්ට් එකද? කියන්නේ ඇත්තටම මොන පොයින්ට් එකද එන්නේ? MR MC සමාන වෙන පොයින්ට් එකනේ. MR MC සමාන වෙන කොතනයිද? බිංදුවේදී සමාන වෙන්නේ. MR MC සමාන වෙන්නේ බිංදුවේදී. අපි දන්නවා ආන්තික ආදායම් බිඳුව වෙන්නේ ඉල්ලුම් වක්‍රේ මොන පෝෂන් එකේද? ආන්තික ආදායම් බිඳුවට සමාන වෙන්නේ ඉල්ලුම් වක්‍රේ නම්‍යතාවය 1 වෙද්දි. ඉල්ලුම් වක්‍රේ මුල හරියේදී නම්‍යතාවය නම්‍යයි. මැදදී නම්‍යතාවය 1යි. පල්ලෙහැදී අනම්‍යයි. ඉලාස්ටික් යුනික් වෙන 1 වෙනවා. ඊට පස්සේ ඉන් ඉලාස්ටික්. ତොරය 1 වෙන පොයින්ට් එක. නම්‍යතාවයේ ඒකීය වෙන පොයින්ට් එකේදී තමයි ආන්තික ආදායම් බිඳුව වෙන්නේ. මෙතනදී ආන්තික ආදායම ආන්තික පිරිවැය සමාන වෙලා තියෙන්නේ බිඳුවේදී. එහෙනම් නම්‍යතාවයේ එකේදී ඉල්ලුම් වක්‍රය. එහෙනම් එතන තමයි ඉල්ලුම් වක්‍රය හරියටම දෙකට බෙදෙන්නේ. එහෙනම් මේ සම්පූර්ණ ඉල්ලුමෙන් භාගයක් තමයි A කියන ආයතනේ සපයන්නේ. එහෙනම් ඉතුරු ආයතනේ B ආයතනේ මාකට් එකට එනකොට එයාට සපයන් ඉතුරු වෙන කොච්චරද? ඉල්ලුමෙන් භාගයක් A ආයතනේ සපයලා ඉවරයි. එහෙනම් Tamanට සපයන් ඉතුරු වෙන්නේ තව භාගයක්. එහෙනම් එයා ඒ භාගය ගන්නවා එයාගේ ඉල්ලුම විදියට. සපේන ප්‍රමාණය නෙමෙයි, එයාගේ ඉල්ලුම විදියට එයා ගන්නවා ඉතුරු භාගය. මුළු ඉල්ලුමෙන් භාගයක් සපේලා ඉවරයි ඉතුරු ඉල්ලුම. ඉල්ලුම් වක්‍රය නම්මේ කොටස, සෝරි, අර ඒ කිය නම්මේතාවය නම් පහළ කොටස. එහෙනම් ඉල්ලුම් වක්‍රය අනම්මේ කොටස එයා ගන්නවා තමන්ගේ ඉල්ලුම් වක්‍රය විදියට. ඒතර ඒ තියෙන්නේ එයාගේ ඉල්ලුම වක්‍රය ඩිමාන්ඩ් ඔෆ් B. එයාත් මොකද්ද කරන්නේ?
තීරණය කරන්න යාගේ ලාභ උපරිම කරන්නේ මේවමනේ. එහෙම ඉල්ලුමක් තිබ්බා කියලා ඒ ඔක්කොම ටිකයි සපේනවා කියලා එකක් නැහැනේ. තමන් බලන්න තමන්ගේ ලාභය උපරිම කරගන්න. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය බලන්න නෑ නිෂ්පාදකයා. තමන් බලන්න තමන්ගේ ලාභය උපරිම. එසා එයා කරන්නේ එයාගේ මේ ඩිමාන්ඩ් කර්ව් එක. ඒ කියන්නේ අර මුළු ඉල්ලුම් වක්‍රයේ කියනම් මෙතාවෙන් පහළ කොටස එයාගේ ඉල්ලුම් වක්‍රය විදිහට ගන්නවා. ඒකෙන් භාගයක් වෙන්නේ MR අඳිනවා. ඒකෙන් භාගයක් වෙන්නේ MR කර්ව් එක අඳිනවා. يعني ඒකේ බෑවුම් වගේ දෙගුණයක් වෙන්නේ එයාගේ MR එක අඳිනවා. එතකොට MRB يعني B ක B firm එකේ MR curve එක marginal revenue curve එක ගන්න පුළුවන්. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයාත් එයාගේ MC curve එක අඳිනවා. එයාත් එයාගේ ආන්තික පිරිවැය අඳිනවා. එයාට ඕන වෙලා තියෙන්නේ එයාගේ ආන්තික ආදායම දැන් එයා ඇඳ ආන්තික පිරිවැය ඇඳලා ලාභ උපරිම කරන නිමැවුම තෝරගන්න. ආන්තික පිරිවැය අඳින්නේ කොහොමද? අපි කිව්වා firms දෙකේම cost එක 0. 0 cost assumption එකකින් තමයි අපි යන්නේ. පිරිවැය බිඳුවයි. එහෙනම් එයාගේ තාන්තික පිරිවැය වක්‍රය මොකක්ද වෙන්නේ? ආන්තික පිරිවැය ශූන්‍යයි. ඕනම එකක් ගානකදී ආන්තික පිරිවැය බිඳුවයි. එහෙනම් ආන්තික පිරිවැය වක්‍රය වෙන්නේ තිරස් අක්ෂයේ. ඔය ගහපු අක්ෂ දෙකෙන් තිරස් අක්ෂයට තමයි සමාන වෙන්නේ. තිරස් අක්ෂයට සමානයි. එයාගේ තාන්තික පිරිවැය වක්‍රය. එහෙමනම් ඔය කියපු තිරස් අක්ෂය නැත්නම් MC curve එක සහ ඔය කියපු MR curve එක B ආයතනයේ MR curve එක සහ MC curve එක ඉන්ටර්සෙක්ට් වෙන පොයින්ට් එක. ඡේදනය වෙන ලක්ෂය. يعني ඇත්තටම වෙන විදිහකට කිව්වොත් MC curve එක බිඳුව නම් MR MC සමාන වෙන පොයින්ට් එක කියන්නේ මොකද්ද? දෙකම බිඳුව වෙන තැන. يعني MR ඇවිල්ලා MC වක්‍රය හම්බ වෙන තැන. MR ඇවිල්ලා තිරස් අක්ෂය හම්බ වෙන තැන. එතන තමයි B ආයතනයේ ලාභ උපරිම කරන නිමැවුම. එයා තීරණය කරන මම සපයන්නේ A ප්‍රමාණය කියලා. මම සපයන්නේ A ලාභ උපරිම කරන නිමැවුම. පේනවා ඒ ලක්ෂණ ඉඳන් ඒ ලාභ උපරිම කරන නිමැවුම ඉඳන් MRMC හම්බ වෙන තැන ඉඳන් ඉහළට එනවා. ඇවිල්ලා B firm එකේ demand curve එකට එනවා. B firm එකේ demand curve එකට ඇවිල්ලා සිරස් අක්ෂයේ පැත්තට යනවා. ගියාට පස්සේ අපිට හම්බ වෙනවා මිලක්. ඒ මිලට අපි කියනවා PB කියලා. يعني B firm එකේ price එක. Firm B එකේ price එක. එතකොට අපිට දෙයක් මෙතනින් තේරුම් ගන්න පුළුවන්. මොකද තේරුම් ගන්න පුළුවන් දේ A firm එක මේ කාලච්ඡේදෙදි මේ මාසය කියලා හිතන්නකෝ. මේ මාසයේදී මුළු ආයතනයේ වෙළඳපොලේ තියෙන මුළු ඉල්ලුමෙන් භාගයක් එයා සපයනවා. ඒ සපයන්නේ යම්කිසි මිලකට PA කියලා නම් කළා. ඊට පස්සේ ඊළඟ ආයතනයේ B ආයතනයේ මාකට් එකට ආවට පස්සේ ඉතුරු වෙලා තිබ්බ ඩිමාන්ඩ් එක ඉතුරු වෙලා තිබ්බ ඉල්ලුමෙන් එයා සපේ කොච්චර නෑද අතරම. එයා සපේවි ආන්තික පිරිවැය ආන්තික ආදායමට සමාන වෙන විදියට දෙකම බිඳුව වෙන පොයින්ට් එක. එතනත් බිඳුව වෙන පොයින්ට් එක. එහෙනම් මොකක්ද එයා සපේවි ප්‍රමාණය? එතන තිබ්බ එයාට තිබ්බ ඉල්ලුමෙනුත් භාගයක් එයා සපේවි. මොකද ආන්තික ආදායම බිඳුව වෙන්නේ එයාට තිබ්බ ඉල්ලුම් වක්‍රෙත් ඒ කියනම් මෙතාවේදී. කියන්නේ එයා සපයලා තින්නේ කොච්චර ප්‍රමාණයක්ද? ඉතුරු වෙච්ච ඉල්ලුමෙන් භාගයක්. එහෙනම් ඇත්තටම උනේ මුළු ඉල්ලුම එකක් නම් ඒ මුළු ඉල්ලුම එකෙන් භාගයක් ඒ ෆර්ම් එක සපෙව්වා. තව භාගයක් ඉතුරු වුණා. තව භාගයක් ඉතුරු වුණා. ඒ භාගේනුත් භාගයක්. දෙකෙන් එකෙන් දෙකෙන් එකක්. දෙකෙන් එකෙන් දෙකෙන් එකක්. يعني දෙකෙන් එක වැඩි කිරීම දෙකෙන් එක. يعني හතරෙන් එකක් සැපෙව්වා ෆර්ම් B. හරිද? එතකොට වෙළඳ පොලේ තිබ්බ මුළු ඉල්ලුමෙන් දෙකෙන් එකක් සැපෙව්වා A ෆර්ම් එක විසින්. හතරෙන් එකක් සැපෙව්වා B ෆර්ම් එක විසින්. අරයා දෙකෙන් එකක් සැපේනවා කියලා කියන්නේ මොකද්ද? හතරෙන් දෙකක් කියන එකනේ. දෙකෙන් එකක් කියන්නේ හතරෙන් දෙකක්. B ෆර්ම් එක හතරෙන් එකයි. يعني මුළු වෙළඳ පොළ ඉල්ලුමේ දෙන්නම එකතු වෙලා සපයලා තිනවා හතරෙන් තුනක්. අන්සැටිස්ෆයිඩ් ප්‍රමාණය කොච්චරද? يعني මේ මාසෙ තුල තිබ්බ මුළු ඉල්ලුමේ හතරෙන් එකක් වෙළඳ පොලෙන් සැටිස්ෆයි වෙලා නැහැ. ඒ ප්‍රමාණය සපුරලා නැහැ. මොකද හේතුව එච්චර ප්‍රමාණයක් සපයලා හරියන්නේ නැහැ. අපි අපේ ලාභ උපරිම කරගන්න විදිහට තමයි සපයන්න ඕනේ. අපිට අදාළ නැහැ හැමෝම බාණ්ඩ මිල දී ගන්නවද හැමෝගෙම ඉල්ලුම සම්පූර්ණ නැද්ද කියන එක. එහෙම තමයි නිෂ්පාදක හිතන්නේ. එතකොට දැන් මෙතනද අපිට දකින්න පුළුවන් දේ තමයි firm A වල price එක firm B වල price එකට වඩා වැඩි. firm A අරයට වඩා يعني market එකෙන් භාගයක් එයා තමයි විකුණන්නේ. market එකේ සම්පූර්ණ share එකෙන් භාගයක් එයාට තියෙනවා. එයා විකුණන මිල B ගේ price එකට වඩා වැඩි. ඊට ඊළඟ කාලච්ඡේදෙත් මොකද්ද වෙන්නේ? يعني ඊළඟ මාසෙදි මොකද වෙන්නේ? දැන් අපි ඊළඟ බලන්න හදන්නේ. දැන් මේකෙදි අපි උපකල්පනය කරා ආයතනයක් හිතනවා කලින් ආයතනය ඒ සපයපු ක්වොන්ටිටි එක වෙනස් කරන්නේ නැහැ ඒක ස්ථාවරව සපයනවා කියලා. එකම දිගටම සපයනවා කියලා. බලමු ඊළඟ මාසෙට මොකද වෙන්නේ කියලා. පළවෙනි මාසේ ඒ සපයුවේ දෙකෙන් එකයි
බිසැපවි හතරෙන් එකයි. ඔන්න ඊළඟ මාසේ දෙනවා ඒ ෆර්ම් එක. මුලින්ම ඒ ෆර්ම් එක. ඒ ෆර්ම් එක හිතනවා අර උපකල්පනයට අනුව B ෆර්ම් එක සපයන ප්‍රමාණය වෙනස් කරන එකක් නැහැ. එයා සැපෙවි ගිය මාසේ 4න් එකයි. එහෙනම් එයා 4න් එකම සපයයි. 4න් එකම මේ මාසෙත් සපයයි කියලා එයා හිතනවා. එයා 4න් එකක් සපයනවා නම් මට සපයන් ඉතුරු වෙන්නේ කීයද? 4න් 3යි. මම කරන්නේ ඒ 4න් 3න් මම කොච්චරද සපයන්නේ? 4න් 3ම සපයනවා. නැහැ මගේ ලාභ උපරිම වෙන විදිහට මං සපයන් එකෙන් භාගයයි. ගිය මාසේ අර 4න් එකක් සපෙව්වා. අපි හිතනවා මේ මාසෙත් එයා 4න් එකක් සපයයි උපකල්පනයට අනුව. එනම් මට සපයන් ඉතුරුෙන් 4න් 3යි. ඒ 4න් 3න් භාගයක්. 4න් 3න් භාගයක් කියලා කියන්නේ 8න් 3ක්. 4න් 3න් භාගයක් කියලා කියන්නේ 8න් 3ක්. සමස්ත මාකට් එකෙන් 8න් 3ක් සපයනවා ඒ ෆර්ම් එක විසින්. එනම් මේ මාසයේදී වෙළඳපොලේ තියෙන මුළු ඉල්ලුම 8න් 3ක් සපයනවා ෆර්ම් A විසින්. ඊට පස්සේ එනවා B ආයතනය. B ආයතන එනකොට මුළු මාකට් ඩිමාන්ඩ් එකෙන් 8න් 3ක් සපයලා ඉවරයි. එනම් යාට සපයන් ඉතුරු වෙන්නේ 8න් 5යි. ඒ 8න් 5ම සපයනවා නෑ 8න් 5න් දෙකෙන් එකයි යා සපයන්නේ. එහෙනම් මොකද යාගේ ලාභ උපරිම වෙන්නේ 8න් 5න් දෙකෙන් එකක් භාගයක් සපයුවොත් තමයි. ඒතර 8න් 5න් දෙකෙන් එකක් කියලා කියන්නේ 16න් 5යි. ඒතර මුළු මාකට් එකේ සමස්ත මාකට් එකේ ඩිමාන්ඩ් එකෙන් 8න් 3ක් ඒ ෆර්ම් එක සපයනවා දෙවැනි මාසෙදී. සමස්ත මාකට් එකේ ඩිමාන්ඩ් එකෙන් 16න් 5ක් සපයනවා දෙවැනි මාසෙදී B ෆර්ම් එක විසින්. දරෝ සමස්තය ගත්තොත් 8න් 3යි කියලා කියන්නේ ඒ ෆර්ම් එක 8න් 3යි කියලා කියන්නේ 16න් කීයද? 6යි කියන එකනේ. ඒතර යා 16න් 6යි, අරයා 16න් 5යි, 16න් 11යි. ඒතර සමස්ත දෙවැනි මාසෙදී සමස්ත වෙළඳපොළ ඉල්ලුමෙන් 16න් 11ක් සැපිරලා ඉවරයි. 16න් 5ක් තාමත් අන්සැටිස්ෆයි. ඒක සාමාන්‍ය දෙයක්. අපි එනවා 3 වෙනි මාසෙට. 3 වෙනි මාසෙ දෙනවා ඒ ෆර්ම් එක. ඒ ෆර්ම් එක බලනවා B ෆර්ම් එක ගිය මාසෙ සැපිරුවේ කීයද කියලා. ගිය මාසෙ යා සැපිරලා තියෙන 16න් 5යි. සෑ යා හිතනවා මේ මාසෙත් එයා සපයන්නේ 16න් 5යි කියලා. එනේ එයා හිතනවා අර උපකල්පන අනුව එක උපකල්පනයක් අපි කිව්වේ අර එක ෆර්ම් එකක් හිතනවා අනිත් ෆර්ම් එක සපයන ගාන වෙනස් වෙන්නේ නැහැ කියලා කන්ස්ටන්ට් කියලා. ඒක තමයි උපකල්පනය. අපි හිතනවා කලින් ආයතනේ ඒ ගානම සපයයි. ගිය මාසෙ එයා සපේ 16න් 5යි. මේ මාසෙත් 16න් 5යි. ඒක අපි හිතනවා. ඒ වැරදි අතර. නමුත් එහෙම හිතනවා. ඒකයි ඒ කිව්වේ never learn from past experience කියලා. එනේ එයා දැන් ගිය මාසෙ පළවෙනි මාසෙත් එයා හිතුවා මේ පළවෙනි මාස සපේ උපේක ගානම දෙවෙනි මාස සපයයි කියලා. එහෙම සැපෙවෙ නෑ. පළවෙනි මාසෙදි B ෆර්ම් එක සැපෙවෙ 4න් 1යි. දෙවෙනි මාසෙ වෙනකොට B ෆර්ම් එක සැපෙනවා 16න් 5ක්. ඒක අර ප්‍රොපෝෂන් එක සමාන නෑ. පළවෙනි මාසෙදි B ෆර්ම් එක සැපෙන 125ක්. දෙවෙනි මාසෙ වෙනකොට 125කට වඩා වැඩි වෙනවා. සැපෙන ගාන. කියන්නේ එතනදි එහෙනම් A ෆර්ම් එකට හිතන්න තිබ්බනේ. අපි හිත උපකල්පනේ වැරදි කියලා. අපි හිතුවා අරයා ක්වොන්ටිටි එක දිගටම ස්ථාවර සැපයයි කියලා. නමුත් ක්වොන්ටිටි එක ස්ථාවර සැපෙවෙ වෙන ඒ ගාන වැඩි වුණා. නමුත් එහෙම කියලා එයාට past experience එක ඉගෙන ගන්න නැහැ. ඒකයි මෙතන කියන්නේ. Never learn from past experience. අතීතයේ වෙච්ච දේ ඉගෙන ගන්නෙ නැහැ. එයා නිතරම හිතනවා කලින් මාසේ යම් කිසි සැපෙවි අනිත් ෆර්ම් එකේ සැපෙවි යම් ප්‍රමාණයක්ද එයා මේ මාසේ සැපයන්නේ ඒ ප්‍රමාණයම තමයි. ඉතුරු ටිකෙන් තමයි අපි සැපයන්නේ. එහෙනම් ගිය මාසේ B ෆර්ම් එකේ සැපෙවි 16න් 5යි. එහෙනම් මේ මාසෙත් එයා 16න් 5ක් සැපයයි. මට සැපයන් ඉතුරු වෙන 16න් 11යි. මම 16න් 11ම සැපයන්නේ නැහැ. 16න් 11න් දෙකෙන් එකක් මම සැපේනවා. එතකොට එහෙනම් මේ මාසේ 3 වෙනි මාසේ ඒ ෆර්ම් එක සපයන්නේ 32න් 11. ඊළඟට එනවා B ෆර්ම් එක. B ෆර්ම් එක මාකට් එකට එනකොට මාකට් එකේ ටෝටල් ඩිමාන්ඩ් එකෙන් 32න් 11ක් ඒ ෆර්ම් එක සපයලා ඉවරයි. අරයට සපයන්න ඉතුරු වෙන්නේ 32න් 21යි. එයා කරන්නේ 32න් 21න් භාගයක් එයා සපේනවා. 32න් 21ම සපයන්නේ නැහැ. එහෙනම් මේ මාසේ B ෆර්ම් එක සපේනවා මුළු මාකට් ඩිමාන්ඩ් එකෙන් 64න් 21යි. ඔය විදිහට දිගටම ඔය ප්‍රොසෙස් එක ඔය ඇඩ්ජස්ට්මන්ට් ප්‍රොසෙස් එක දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඔක හදාගෙන යනකොට වට දෙයක් පේන්න ඕනේ. ඔයා ඔය ඒ ෆර්ම් එකේ අගයන් ටික. ඒ ෆර්ම් එකේ අගයන් ගත්තට පස්සේ මුලින්ම තියෙන දෙකෙන් එකයි. එතන 8න් 3යි. 32න් 11යි. ඔහොම හදාගෙන ගියාට පස්සේ වට පේන දෙයක් තියෙනවා. මුලින්ම දෙකෙන් එකයි කියලා කියන්නේ 150යිනේ. ඒගේ මාකට් ෂෙයා එක 150 කියන එක ක්‍රමානුකූලව අඩු වෙනවා. ඔය ක්‍රමානුකූලව 133.3ක් වගේ වෙනකන් අඩු වෙනවා. ආ කොච්චර හදාගෙන ගියත් ඔක අඩු වෙනවා අන්තිම 33.3ක් වගේ වෙනකන් අඩු වෙනවා. ඒ අතර B ගේ මාකට් ෂෙයා ගත්තොත් 4න් 1යි 16න් 5යි 64න් 21යි යනාදී වශයෙන් අපට පේනවා වැඩි වෙනවා. 4න් 1යි කියන්නේ 125යිනේ. ඒ 125 යගේ ක්‍රමානුකූලව වැඩි වෙනවා. B ගේ මාකට් ෂෙයා ක්‍රමානුකූලව වැඩි වෙනවා. මොකද මෙහෙම වෙන්නේ? දැන් හිතන්න මුලින්ම පළවෙනි මාසෙදි A ෆර්ම් එකේ මිල වැඩි B ෆර්ම් එකේ මිලට වඩා. ඒ ෆර්ම් එකේ පාරිභෝගිකයෝ මොකද කරන්නේ?
බී ෆර්ම් එකට එනවා. ෆර්ම් බී එකේ මාකට් ෂෙයාර් එක වැඩි වෙනවා. එයා මිල වැඩි කරනවා. දැන් ෆර්ම් මේ කල්පනා කරනවා මට වඩා අඩු මිලකට තමයි බී 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 භාණ්ඩ විකුණන්නේ. ඒ නිසා මම මොකද්ද කරන්නේ? මම මිල අඩු කරනවා. අරයාගේ මිලට එන ගාණට. ඒක ක්‍රමානුකූලව මොකක්ද වෙන්නේ අතරම? يعني ෆර්ම් ඒ තමයි පළවෙනි මාසේ වැඩිම මාකට් ෂෙයාර් එක නියෝජනය කරන්නේ. අඩු මාකට් ෂෙයාර් එක තියෙන බී ෆර්ම් බීට. නමුත් ෆර්ම් බී එකේ මිල අඩුයි ඒට වඩා. ඒතර මිල අඩු හන්දා බී ෆර්ම් එකට ඒ ෆර්ම් එකේ කට්ටිය පාරිභෝගිකයෝ එකතු වෙනවා. ඒකයි යාගේ 125 ක්‍රමානුකූල වැඩි වෙන්නේ. එතකොට ඒ භාණ්ඩෙන් හැලිලා බී භාණ්ඩේට කට්ටිය නිරතුරුව එකතු වෙන හන්දා තමයි ඒ ෆර්ම් එකේ ප්‍රොපෝෂන් එක ක්‍රමයෙන් අඩු වෙන්නේ. මාකට් ෂෙයාර් එක අඩු වෙන්නේ. එතකොට මේ මාකට් ෂෙයාර් එක අඩු වීම වළක්ව ගන්න ඒ ෆර්ම් එක මොකද කරන්නේ? ක්‍රමයෙන් මිල අඩු කරනවා. එයාගේ මාකට් ෂෙයාර් එක අඩු වෙනවා. 150 ඉඳන් 133.33 දක්වා අඩු වෙනවා. මිලත් අඩු වෙනවා. කලින් එයාගේ මිල අරයට වඩා වැඩි. ඒ මිල ගානට අඩු වෙගෙන එනවා. ඊළඟට බී ෆර්ම් එක පැත්තෙන් ගත්තොත් බී ෆර්ම් එක විකුණන්නේ අඩු මිලකට. ඒට වඩා අඩු මිලකට විකුණන්නේ. ඒ නිසා ඒකෙන් ගැලවිලා යන පාරිභෝගිකය මෙයාට එකතු වෙනවා. සම මෙයාගේ මාකට් ෂෙයාර් ක්‍රමයෙන් වැඩි වෙනවා. මාකට් ෂෙයාර් එක වැඩි වෙනකොට මෙයා මිලත් වැඩි කරනවා. 125යි තිබ්බ මාකට් ෂෙයාර් එක ඒ ක්‍රමානුකූලව 133.33ක් දක්වා වැඩි වෙනවා. ඒ අතරම එයා මිලත් වැඩි කරනවා. මිල වැඩි කරලා ප්‍රශ්නෙකුත් නැහැ. මොකද අරයට වඩා තාම මිල මෙයාගේ අඩුයි. සම මෙයා මිල ක්‍රමයෙන් වැඩි කරනවා. අන්තිමට ඔහොම ඇවිල්ලාවිලා සමතුලිත මට්ටමකට එනවා. දෙන්නම ඔය ඇඩ්ජස්ට්මන්ට් ප්‍රොසෙස් එක අවසානයේ ක්‍රියාවලිය අවසානයේ සමතුලිත මට්ටමකට එනවා. එතනදී දෙන්නගෙන් මිල සමාන වෙනවා. දෙන්නගෙන් මිල සමාන මට්ටමකට එනවා. ඒ වගේම දෙන්නම සපේන එකක් ගන්න මාකට් ෂෙයාර් එක සමාන වෙනවා. මෙයා 133.3 එකයි අරයා 133.3 එකයි. يعني මෙයාත් මාකට් එකෙන් 3 එකක් සපේනවා, මෙයාත් මාකට් එකෙන් 3 එකක් සපේනවා. ෆර්ම් A 3 එකයි, ෆර්ම් B 3 එකයි. එහෙනම් ටෝටල් මාකට් ඩිමාන්ඩ් එකෙන් 3 එකක් 3 එකක් බැගින් 3 2ක් සැපිරලා ඉවරයි. අන්සප්ලයිඩ් ප්‍රොපෝෂන් එක 3 එකයි. එහෙමනම් ඕකට අපි කියනවා මේ Q-not වලදී මේ මොඩල් එකේ ඉක්ලිබ්‍රියම් එක කියලා. Q-not සොලියුෂන් එක Q-not ඉක්ලිබ්‍රියම් එක කියලා. එතනදී වෙන දේ තමයි ෆර්ම් දෙකම සපයන ප්‍රොපෝෂන් එක මාකට් ඩිමාන්ඩ් එකෙන් සපයන ප්‍රොපෝෂන් එක සමාන වෙනවා. දෙන්නම එක මිලකට එනවා. දෙන්නම එක මිලකට එනවනම් දෙන්නම සපයන එක ක්වොන්ටිටි එකක් නම් එතනින් පස්සේ වෙනසක් ඇති වෙනවද? වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ එක ස්ටේබල්. ඒක ස්ටේබල් සොලියුෂන් එක කියලා අපි කියනවා. ස්ටේබල් ඉක්ලිබ්‍රියම් එක. ස්ථාවර සමතුලිතයි, ස්ථායි සමතුලිතයක් වෙනවා. ඒතර මේ විදිහට අපි කතා කරේ මේ Q-not ගැන. Q-not මොඩල් එක ගැන. ඒතර මේ Q-not මොඩල් එකේ වාට ඔය විදිහට ගණනය කිරීම කරලා හොයාගන්න පුළුවන් Q-not ඉක්ලිබ්‍රියම් සොලියුෂන් එක. ඒතරක වෙන්නේ අන්තිමට ආයතන දෙකක් තියෙනවා නම් දෙකම එක මිලකට එනවා. 3n1 බැගින් සපේනවා. ටෝටල් මාකට් එකේ ඩිමාන්ඩ් එකෙන් 3n2ක් සැටිස්ෆයි වෙනවා. 3n1ක් අන්සැටිස්ෆයි. එතකොට කොහොමද ඔහොම ගණනය කිරීම කරන්නේ නැතුව ඔක හොයාගන්නේ? ඒ කියන්නේ මාකට් එකෙන් කොච්චරක් සමස්තයෙන් සැපිරෙනවද කියලා හොයාගන්නේ. අපි තමයි ආයතන තුනක් තිබ්බා කියලා. හතරක් තිබ්බා කියලා. පහක් තිබ්බා කියලා. ඒතර ඔහොම ගණනය කිරීම කර කර ඉන්නේ නැතුව හොයාගන්න පුළුවන් මේ විදිහට. සූත්‍රයක් තියෙනවා n බෙදීම 1 ධන n. n බෙදීම 1 ධන n. එකකින් ඔයාලට හොයාගන්න පුළුවන් ඉක්ලිබ්‍රියම් එකේදී කොහොම ආයතන ඇඩ්ජස්ට් කරගෙන ඇඩ්ජස්ට් කරගෙන ඇවිල්ලා ඉක්ලිබ්‍රියම් එකේදී ආයතන දෙකම එකතු වෙලා සපේන මුළු සප්ලයි එක. ටෝටල් සප්ලයි එකෙන් කොච්චරක් සම්පූර්ණයෙන් සප්ලයි කරනවද කියලා හොයාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ආයතන දෙකයි නම් n බෙදීම 1 ධන n. n කියන්නේ 2යි 1 ධන 2. 3n 2යි. හරිනේ ඉතින්. A ආයතනේ 3n 1යි B ආයතනේ 3n 1යි. දෙකේම එකතු 3n 2යි. ඉක්ලිබ්‍රියම් එකේදී ටෝටල් මාකට් එකෙන් ඩිමාන්ඩ් එකෙන් 3n2 ආයතන දෙකම එකතුලා සපයනවා. ඒත් ආයතන තුනක් තිබ්බ. n බෙදීම 1 ධන n. 3 බෙදීම 1 ධන 3. 4න් 3ක්. ආයතන තුනක් තිබ්බොත් ආයතන තුනම එකතු වෙලා ඉක්ලිබ්‍රියම් එකේදී 4න් 3ක් සපයනවා. ඒ කියන්නේ එක ආයතනයක් 4n 1යි, අනිත් ආයතනයක් 4n 1යි, අනිත් ආයතනයක් 4n 1යි. ආයතන 3යිනේ. 4න් 3ක් සපයනවා. 4n 1ක් අන්සැටිස්ෆයි. ඒත් ආයතන 5ක් තියෙනකොට 6ක් තියෙනකොට ඒ විදිහට ගන්න පුළුවන්. Q-not equilibrium එකේදී කියන්නේ Q-not model එකේදී කියන්නේ ඕක තමයි. ඒතර එක n බෙදීම 1 ධන n කියන සමීකරණය භාවිත කරලා ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. Equilibrium එකේදී Q-not equilibrium Q-not solution එකේදී total market demand එකෙන් ආයතන ඔක්කොම ටික එකතු වෙලා සපයන ප්‍රමාණය ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර Q-not model එකේදී මූලික හරය Q-not model එක basically build up වෙච්ච විදිහ basically develop වෙච්ච විදිහ ඔච්චරයි. නමුත් තනින් එහාට ඔකේ තියෙනවා රියැක්ෂන් කර්ව් කියලා. ඔක
සෙකන්ඩරි දෙවනියට ඩිවලොප් කළ හදපු පාර්ට් එක.